ගයිස් 10 days study challenge එකේ day 9 study vlog එක තමයි මම අද ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ. මම අද උදෙන්ම නැගිට්ටා මොකද මට උදෙන්ම යන්න ඕන නිසා. කොහෙද දන්නවද? මම අද ලයිබ්‍රිය යනවා. මම අම්මත් එක්ක උදෙන්ම ලයිබ්‍රිය එකට යන්න හිතුවා. ලයිබ්‍රිය එකට නෙමෙයි ඉස්සෙල්ලාම ගියේ shop එකට. මොකද 7:00 විතර තමයි අපි ගෙදරින් පිටත් උනේ. 8:00 තමයි ලයිබ්‍රිය එක අරින්නේ. ඉතින් මං එතකන් අයියාගේ shop එකට වෙලා හිටියා. මං දැන් මේ කොණ්ඩේ බඳිනවා එමත් මං අද උදේ ගොඩක් පරක් වුණා. උදෙන් ඒ කියන්නේ 7ට කලින් නැගිට්ටට 7:50 ගන්න නැගිට්ටේ මේ ගොඩක් පරක් වුණා. හරියට කොණ්ඩේ නම් පීරුව හරියට ලෑස්ති වෙනවා බැරුණා. ඊට පස්සේ shop එකට ඇවිල්ලා චුට්ටක් ලෑස්ති වුණා. හරි. ඔයාලා බලන ඇද්දි මං අද මොකද තනියම යන්නේ කියලා. ඔව්. මගේ යාළුවා සසිනි එයා චුට්ටක් පරක් වෙනවා කිව්වෙන්ද ඉතින් මං ඒ නිසා තනියම ගියා. ලයිබ්‍රරි එක ඇතුළට ලයිබ්‍රරි එක ගැන ගොඩක් දෙනෙක් ගොඩක් විස්තර අහලා තියෙයි මං ඒවා ඉස්සරහට කියන්නම්. මම ඊට පස්සේ මගේ පොත් ටික සෝරි මගේ බෑග් එක කවුන්ට් එකෙන් තියලා මගේ පොත් ටිකයි වතුර බෝතලයි අරගෙන ලයිබ්‍රරි එක ඇතුළට ආවා. මට කියන්න ළමයි මට ඔයාලගෙන් දෙයක් දැනගන්න ඕනේ. මම ඉස්සර වීඩියෝස් අප්ලෝඩ් කරේ subtitles ne ekena without voice silent vlogs wage den mama voice over walin thamai videos upload karanne itin oyalage adahasa pahalin comment ekak daagena yanna wediyenma honda subtitles ekka video upload karanawata da voice over ekka video upload karanawata da kiyala mama mulinma aluth paadama paadan karanna hituwata mama hituwa short note ekak ehuwoth hondai kiyala මම දැක්ක Pinterest එකේ ලස්සන ෂෝට් නෝට්ස් තියෙනවා. ඉතින් මට හිතුණා ඒ වගේ ෂෝට් නෝට් එකක් ගහන්න. මම කලින් නිකන් පොඩි පොතක ඔයාලා කලින් මම පෙන්වලා ඇති පොඩි පොතක නිකන් ෂෝට් නෝට් එකක් තමයි ගෙහුවේ. නිකන් ඔහේ ලියපු එකක් කටුවකුරෙන් ලියපු එකක් තමයි ගෙහුවේ. ඉතින් මට හිතුණා මේවා දැක්කහම ලස්සන ෂෝට් නෝට් එකක් ගහන්න ඕනේ කියලා. ඉතින් මම දැන් මම පාඩම් කරපු පාඩමකින් ෂෝට් නෝට් එකක් ගහනවා මතකෙන්. ඊට අමතරව මම මේ පාඩම නැවතත් පාඩම් කර කර ඒ කියන්නේ රිවිෂන් එකක් වගේ නැවතත් පාඩම් කර කර තමයි මේ ෂෝට් නෝට් එක ගහන්නේ. මේ තියෙන්නේ මගේ ෂෝට් නෝට් එක. ඒක හරිම ලස්සනයි. ඒක බලන්නත් ආස හිතෙනවා. අර ෂෝට් නෝට් ගහද්දී මම කලින් කරා වගේ නිකන් කටුවට ගහන්නපා ලස්සනට ගහන්න. හරි. මම දැන් කලින් ස්ටඩි බ්ලොග් එක අප්ලෝඩ් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම එඩිට් කරලා ඔක්කොම ඉවරයි. දැන් අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ. මට ගෙදරදී මේක අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ලයිබ්‍රරි එකට ආවම අප්ලෝඩ් කරනවා කියලා හිතුවා. ලයිබ්‍රරි එකේ සිග්නල් බිඳුවක්වත් නැහැ. මන්ද මේ එලියට ඇවිල්ලා ඔක අප්ලෝඩ් කරනවා කියලා හිතුවා. ඒ අප්ලෝඩ් වුණෙත් නැහැ. හරි. මගේ යාළුවාව දැන් එයා ලස්සන වතුර බෝතලයකුයි ලස්සන පර්සියකුයි අරන්. කොහෙන්ද නම් මේක අරන් තියෙන්නේ? එයා ඒක අරන් තියෙන්නේ AliExpress එකෙන්. ඒක හරිම කියුට්නේ. ඊට පස්සේ අපි යනවා කෑම කන්න. අපි චුට්ටක් වෙලා පාඩම් කරලා බඩගින්නක් වගේ ආව. දැන් නම් වෙලාව මං හිතන්නේ 12:00 එකට විතර ඇති. ඊට පස්සේ කෑම කන්න කලින් මම අයියාගේ shop එකට ආවා. ඒකේ අලුත් ගවුමක් දාලා තිනවා. ඒක මාරම කියුට්. මාරම ලස්සනයි. ඉතින් මං ඒකත් ටිකක් fit on කරලා ඊට පස්සේ කෑම කන්න ආවා. ලයිබ්‍රරි එකේ කෑම කන්න වෙනම තැනක් නැහැ. අපි කෑම කන්නේ අර හෙලබුජුන් කියලා තියෙන්නේ. නගර සභාව ඇතුළේ තියෙන හෙලබුජුන් කියලා. ඒක ඇතුළට ගිහිල්ලා තමයි කෑම කන්නේ. ඉතලනම් ඒ කියන්නේ මම ඕලෙවල් කරන කාලේ 2016 වගේ කාලේ ලයිබ්‍රරි එකේ කැන්ටින් එකක් තිබ්බා. නගර සභාවයි ලයිබ්‍රරි එකයි මැද්දේ තිබ්බා කැන්ටින් එකක්. ඒකත් දැන් නැහැ. ඒක තමයි ඉස්සර ළමයි කෑම කෑවේ. දැන් ඉතින් හෙලබුජුන් එකට ගිහිල්ලා තමයි කෑම කන්න වෙන්නේ. අපි පිටින් අරන් අපු බත් පාර්සලුත් එතන ඉඳගෙන කන්න පුළුවන්. හරි. දැන් මම කියන්න යන්නේ ලයිබ්‍රරි එක ගැන මගෙන් කට්ටිය අහලා තිබ්බනේ. ඒ ගැන පොඩි විස්තර ටිකක් මගෙන් අහලා තිබ්බා නංගි කෙනෙක් කමෙන්ට් එකක් දාලා. ලයිබ්‍රරි එක ඇතුළට ඩිවයිසස් අරන් එන්න පුළුවන්ද? ඒ කියන්නේ ෆෝන් වගේ දේවල් අරන් එන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ෆෝන්, ලැප්ටොප්, ටැබ්ස් වගේ දේවල් අරන් එන්න පුළුවන්. හැබැයි ඔයා ඒක පාවිච්චි කරන්න ඕනේ ලයිබ්‍රරි එක ඇතුළේ පාඩම් කරන අනිත් අයට බාධාවක් නොවන විදිහට. තව නංගි කෙනෙක් අහලා තිබ්බා ලයිබ්‍රරි එකේ පාඩම් කරන ලයිබ්‍රරි කාඩ් එකක් ඕනද කියලා. එහෙම එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොත් ගන්නව නම් ඕනද කියන මම දන්නේ නැහැ. මම ලයිබ්‍රරි එකෙන් පොත් අරගෙන නැති නිසා පාඩම් කරන්න එහෙම කාඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ.
අනිතක තමයි පාඩම් කරන තැනුත් දැන් බෙදලා තියෙන්නේ කැම්පස් ළමයිට එතකොට ජොබ්ස් කරන අයට ඒගොල්ලන්ට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා ඕලෙවල් ඒලෙවල් ළමයිට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා මම හිතන්නේ ඊට පහළ පන්ති වලටත් වෙනම තැනක් ඇති මම ඒක ගැන නම් හරියටම දන්නේ නැහැ අර දෙක තමයි මට හරියටම කියන්න පුළුවන් කැම්පස් සහ රස්සා කරන අයට වෙනම සෙක්ෂන් එකක් සහ ඕලෙවල් ඒලෙවල් වලට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා දැන් ලයිබ්‍රරි එක ඇතුලේ රූල්ස් ටිකක් පදයි ඉස්සර වගේ නෙමෙයි හරි මමයි යාළුවායේ 3ට විතර අපි දෙන්න හිතුවා ලයිබ්‍රරි එකෙන් යන්න ඕනේ කියලා කොහෙද දන්නවද මට යාළුවට යන්න ඕන වුණා ගුණසේකරේට ඒක බුක් ෂොප් එකක් අනුරාධපුරේ යන දන්නවා ඒකට යන ගමන් තමයි දැන් මේ ඉන්නේ යාවේ ගොඩක්ම යාළුවට නෝට්බුක් එකක් ගන්න ඕනේ කිව්වා ඒකට. එතකොට එතන තිබ්බ ලස්සන නෝට්බුක්ස් වගේ. ඉතින් මටත් ආසයි තුන එකක් ගන්න. මම ගත්තා චූටි නෝට්බුක් එකක්. මම මේ නෝට්බුක් එක ගත්තේ ටුඩූ ලිස්ට් වලට. එතකොට මගේ විශේෂ නෝට්ස් මොනවා හරි තියෙනවා නම් ලියා ගන්න. ඒ වගේ දේවල් වලට. දැන් ඕලා බලන ඇති මට ටුඩූ ලිස්ට් ගොඩක් තියෙනවනේ කියලා. මම මේක ගත්තේ දවසේ වෙන දේවල් ලියන්න නෙමෙයි මගේ පාඩම් වැඩ වලට අදාළ ටුඩූ ලිස්ට් එකක් හදා ගන්න. හරි. දැන් මම බුක් ෂොප් එකකට ආවොත් මේ පොත් තියෙන තැන නම් අනිවාර්යෙන් යනවා. මට එතකොට මෙන්න මේ පොත හම්බුණා. මංජුල සේනාරත්න මහත්මයාගේ පොතක් මම දෙවන ගැහැණිය ගන්න ගිහිල්ලා ඊට පස්සේ මේ පොත ගත්තා. එක ත්‍රිල පොතක් ඔයාලා කියවලා ඇති. ඊට පස්සේ කටුවැඩකොළ බන්ඩල් එකක් ගත්තා. ඊට පස්සේ මම ස්ටික් නෝට්ස් වගේක් ගත්තා. මං ගෙදර ගිහිල්ලා පෙන්නන්නම් මං ගත්තේ ඒවා හරියටම. හරි ඊට පස්සේ අපි දෙන්න දැන් බුක් ෂොප් එකෙන් එළියට ඇවිල්ලා පෝස්ට් ඔෆිස් එකට යන තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. පෝස්ට් ඔෆිස් එකේ නම් වීඩියෝ කරන්න බැරුණා මොකද මම කෝල් එකක හිටියේ. ඊට පස්සේ අපි සුපර් මාකට් එකකට ආවා. යාළුවට බඩු වගේක් ගන්න ඕනේ කිව්වා. ඉතින් ඒ බඩු ටිකක් අරගන්න සුපර් මාකට් එකට ආවා. ඊට පස්සේ හවස 4:00-5:00 වගේ මම ගෙදර ආවා. ගෙදර ආව ගමන් මගේ කැම්පස් එකේ ස්ටුඩන්ට් ID එක තමයි මම මේ හොයන්නේ. මට ලයිබ්‍රරියේදී මතක් වුණා ස්ටුඩන්ට් ID එක මගේ පෑන් දාන පර්ස් එකේ නැහෙනේ කියලා. මට ඒ වෙලෙ ඉඳන් ඒක ඔළුවට ලොකු බරක් වෙලා තිබ්බේ නැති වෙලා ඇති කියලා. ඊට පස්සේ මම ඒක හොයන්න ගත්ත ගෙදර ආව ගමන් අන්තිමේදී මගේ මේකප් පවුච් එකේ තිබිලා මට ස්ටුඩන්ට් ID එක හම්බුණා. මට අද ඇඳ හදලා යන්න බැරි වුණා උදේ පරක්කු වෙච්ච නිසා. ඉතින් කාමරේට ආපුවාම වෙන්දට නම් ඇඳ හදලා තිබ්බහම හිතත් නිමෙනවා. ඉතින් අද නම් අවුල් වෙලා නිසා මම මුලින්ම කරේ ඇඳ අස් කරපු එක. හරි. මම දැන් පින්නනම් මම මොනවාද අද ස්ටේෂනරි ෂොපින් ගිහිල්ලා අරගත්තේ කියලා. මුලින්ම අපි කටුවැඩකොළ බන්ඩල් එකෙන් පටන් ගමු. මේක රුපියල් 270ක් වෙනවා. මේක අර A4 සයිස් නෙමෙයි. මේක ඊට වඩා පොඩි කොලේ. ඊට පස්සේ මම මේ පොත ගත්තා. මේ පොත මම සෑහෙන කාලෙක ඉඳන් හොයන පොතක්. මේක රුපියල් 1600යි. මේක තිබ්බ එක දවසක්. එදා මට සල්ලි තිබ්බේ නෑ ගන්න. ඊට පස්සේ බලද්දි සල්ලි තියෙන වෙලාවක ගියපු වෙලාව පොත තිබ්බේ නෑ. දැන් ආයෙමත් මේ පර්ෆුක් ෂොප් එකට ගියාම පොත තිබ්බේ. ඉතින් මම ටග් ගාලා එක ගත්තා. ඊට පස්සේ මම අඩි රූලක් ගත්තා. ඒක නම් රුපියල් 50ක් වෙන්නේ. ඊට පස්සේ මගේ ටුඩූ ලිස්ට් ලියන්න පොඩි නෝට්බුක් එකක් ගත්තා. මේක රුපියල් 240යි. ඊට පස්සේ ඒකේ කොළ ගොඩක් තියෙනවා. ඊට පස්සේ මම ගත්තා ස්ටිකි නෝට්ස් වගේක්. ඒක රුපියල් 140ක් උනේ. ඒකේ පාට පහක් තියෙනවා. ඊට පස්සේ තවමන් පොඩි ස්ටිකි නෝට්ස් එකක් ගත්තා. ওই ටික තමයි මම අද ගත්තේ. මට දැන් මම ගත්ත පොත කියවනකන් ඉවසILLක් නැතු ඉන්නේ. මොකද මම ආසාවෙන් ගත්ත පොතක්. අම්මා බණිනවා විභාගයේ ඇස්සේ මොකටද පොත් ගත්තේ කියලාත් මේ ඒ වුණාට මම මේක චුට්ට චුට්ට කියවනවා කියලා හිතුවා. මම දැන් වොෂ් එකක් දාගෙන මගේ ස්කින් කෙයා කරගන්න හදන්නේ. මම වොෂ් එකක් දාලා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ටෝන එකයි අන්ඩයි ට්‍රීට්මන්ට් එකයි අනිවාර්යෙන් පාවිච්චි කරනවා ඩේ ක්‍රීම් යූස් කරන්න නැති වෙලාවට. හරි දැන් අපි මගේ පොත කියවන්න යමු.
පොත කියව කියවිද්දි මට මාරම බඩගින්නක් ආවා. ඉතින් මම කොත්තු එකක් හදාගෙන මාමයිටුත් එක්ක කෑවා. ඒක පට්ට වසට ආවා. ඊට පස්සේ මම ඒකත් කියවන ගමන් සෝරි ඒකත් කන ගමන් පොත කියෙව්වා. මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩක් වැලියුබල් වෙන්න ඇති කියලා. මම එහෙනම් අදට ගිහින් එන්නම්.